අයිබෝවන් දුවේ පුතේ අද මම ඔයාලට තවත් අලුත් ලෙසන් එකක් අරගෙන ආවා අද මම කියලා දෙන්න හදන්නේ ස්පෙලිං රූල් එකක් ස්පෙලිං රූල් එකක් කියලා කියන්නේ පුතාලට පුළුවන් මේක පාවිච්චි කරන්න ඩික්ටේෂන් ලියනකොට ෆොනික් සවුන්ඩ්ස් වලින් වචනයක් කියවනකොට මෙන්න මේකේ උදව් ගන්න පුළුවන් අද මම කියලා දෙන ස්පෙලිං රූල් එක තමයි shy i and toughy why Shy, I. Shy, kena kena mutala teri no. Shy, lajai. Toughy, why? Tough. Why is tough? Jika thada gati teri no alu me lecha why ke. Apa tapi balan no ni why I is shy and why is toughy here? Mutala dhan no I ke ani apa alphabet ke me a vowel sound ekak netna vowel letter ekak. Why ke ani consonant ekak. Ait mang mata karan nang. අපි ආසබට් එකේ අපිට තියෙන අකුරු 26ක් මේකෙන් පහක් vowels ඊතුරු 21 තමයි අපි කියන්නේ consonants කියලා මේ vowel letters පහ තමයි අපිට ගොඩක්ම වැදගත් වෙන්නේ මේ vowel letters පහ මේ consonants එක blend වෙලා එකතු වෙලා sound එක වෙනස් කරලා වචන හදන එක තමයි අපි phonics sounds වලින් කියවන්න උත්සාහ කරන්නේ. එතකොට බලන්න පුතේ මම ආපහු මෙතනින් ලියනවා චුට්ටක් මතක් කරන්නම් අපේ vowels. මෙන්න අපේ vowel letters පහ. A, E, I, O, U. මම කිව්වා මෙයාගේ තියෙනවා එකක් short vowel sound එක අනිත් එක තමයි long vowel sound එක. මොකක්ද මේ දෙකේ වෙනස? Short vowel sound එක කියලා කියන්නේ පුතේ අපි සාමාන්‍යයෙන් කියන ඈ, එ, ඉ, ඔ, අ. ඒ කියන්නේ අපි sound එක ඇදවල කියන්නේ නැහැ. උදාහරණයක් විදියට කියනවා නම් cat, set, pin, pot. ඒ කියන්නේ ගොඩක් වෙලාවට මේ short vowel sound එක අපිට හම්බ වෙන්නේ CVC words වලදී. CVC කියන්නේ consonant vowel consonant. මේ ඔක්කොම three letter words. එතකොට බලන්න cat, k, a, cat, cat, e, set, set, p, e, p, pin. අපිට short sound එකක් දෙන්නේ. ඒතර long vowel sound එකක් කියන්නේ මොකක්ද? Long sound එක අපිට මෙයාගේ ඇහෙන්නේ කොහොමද? මේ බලන්න. උදාහරණ කීපයක් බලන්න මේ වචන කියවනකොට කේක් කේක් මෙයාගේ අපිට දෙන්නේ long sound එකක් ඒ කියන්නේ අපි මෙයාට ඈ කියන්නේ නැහනේ ඒ කේක් born born o sound එක born these like like I like එතකොට short vowel sound කියලා කියන්නේ ඇ ඒ ඉ ඔ අ කියන sound එක එනවා නම් long vowel sound එකේදී පුතේ අපි පාවිච්චි කරන්නේ මෙන්න මෙයාගේ නම ඒ කියන්නේ A E I O U long vowel sound equals the name of the letter මේ letter එකේ නම තමයි long vowel sound එක විදිහට අපි පාවිච්චි කරන්නේ දැන් අපේ ලෙසන් එකට යන්න අපේ රූල් එකට යන්න පුතාලට මේ ටික දැනගන්න ඕන නිසා තමයි මම චුට්ටක් මතක් කරේ තව දෙයක් අපිට letter y ඉන්නවනේ letter y ගේ අපිට විවිධ ශබ්ද හම්බ වෙනවා පුතාලට දැන් ලෙසන් එක කරනකොට තේරෙයි letter y ගේ අපිට තියෙනවා ශබ්ද හතරක් يعني four different sounds තියෙනවා අපේ රූල් එක කරන ගමන්ම අපි ඉගෙන ගමු මේ y ගේ sounds හතර මොනවද කියලා අපි දන්නවා මෙයා අපේ ඇල්ෆබෙට් එකේ 25 වෙනි අකුර. මෙයාගේ බේසික් සවුන්ඩ් එක අපි දන්න විදිහට මෙයා ය. මෙයා අපි දන්න විදිහට ය. ඇයි අපි ඉගෙන ගන්නවා පුංචි කාණ්ඩවල ෆොනික්ස් වලින් යක්, යෑම්, යාන්, යෝයෝ. නේද අපි ය සවුන්ඩ් එකෙන් තමයි මෙයා ඉගෙන ගන්නේ. එහෙනම් අපේ පළවෙනි රෝල් එකට මෙයා අයිති වෙනවා. පළවෙනි රෝල් එක වෙන්නේ y. As a
consonant. Ama kiwa vowel letters paha erunahama ithuru akuru 21ma consonant ekak. Me 21ma consonant. Enam white aithi wenne vowel eken pita meyat consonant ekak. හැබැයි දැන් අපිට කරගෙන යනකොට අපිට හම්බ වෙනවා මගදී මේ y කියන්නේ අපිට phonics වලදී half vowel එකක්. ඇයි කියලා අපි බලමු. මේක බලන්න y consonant එකක් කියලා මම කියන්නේ ඇයි? බලන්න උදාහරණ. Yak. Yan. Yan. Yo yo. බලන්න මේ වචන හැම එකේම පුතේ y ඉන්නේ මුල. In the beginning of the sentence. එතකොට මෙයා අපි කියවන්නේ ය ඇ යක් යක් ය ඇ යෑ යෑම් ය ආ යා යාන් ය ඕ යෝ ය ඕ යෝ 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 යක් යෑම් යාන් යෝ යෝ ඔන්න අපි එක සවුන්ඩ් එකක් ඉගෙන ගත්තා වයිගේ මොකද්ද ය සවුන්ඩ් එක යක් යෑම් යාන් යෝ යෝ යූෂුවලි ය සවුන්ඩ් කම්ස් ඉන් ද බිගිනින් ඉන් ද ෆ්‍රන්ට් ඔෆ් අ ඉන් ෆ්‍රන්ට් ඔෆ් අ සෙන්ටෙන්ස් මෙයා ය සවුන්ඩ් එක එන්නේ වචනෙක ඉස්සරහට අපිට අපි බලමු ඊළඟට අපේ දෙවන සවුන්ඩ් එක මොකක්ද මෙතන වයිගේ කියලා හරි අපි දැන් ඉගෙන ගත්ත y consonant එකක් විදිහට අපේ ඊළඟ දෙවැනි rule එක තමයි y as a long vowel. Long vowel එක මතකද මම කිව්ව letter name එක. එතකොට අපිට y ගේ හම්බෙන long vowel එක තමයි i. I sound එක අපි long vowel එකක් කියලා පෙන්වන්න මෙන්න මේ sign එක පාවිච්චි කරන්න අපිට long i. I කියලා අපිට ඇහෙනවා. බලන්න මොන වෙලාවටද අපිට i sound එක හෙන්නේ කියලා sky buy my try fly shy දැන් බලන්න මොකද උනේ y ඉන්නවා at the end of the word වචනේ අන්තිමට අපිට ඉස්සෙල්ලා හම්බුනේ වචනේ මුලට එහෙනම් එතකොට අපිට consonant sound එක දුන්නා ය sound එක හම්බුණා දැන් y ඉන්නේ වචනේ අන්තිමට බලන්න අපි මෙයාම සවුන්ඩ් කරනකොට sky buy my try fly shy මෙයාගේ ය සවුන්ඩ් එකක් කියවෙන්නේ නැහැ අපිට අපිට ඇහෙන්නේ e සවුන්ඩ් එකක් sky buy අපිට ඇහෙන්නේ මෙතන i sky buy my try fly shy but i කියලා හෙන්නේ අන්න මම කිව්වා අපේ රෝල් එක shy i and toughy y එහෙමනම් පුතේ අපිට i කියලා හෙනවා නම් අපි මෙයාව ලියන්න ඕනේ මෙහෙමනේ sky sorry buy my try fly shy අපිට i කියලා හෙනවා නම් අපි මෙයා ලියන විදිය මෙන්න මෙහෙමයි sk i sky buy my try fly shy අපි එහෙම ලියනවද නැහැ අපිට ඉංග්‍රීසි ලැන්ග්වේජ් එකේ පුතාලට බලන්න පුළුවන් චුට්ටක් බලන්න පොත් පෙරලලා i අකුරෙන් ඉවර වෙන වචන තියෙනවද කියලා නැහැ අපිට i වලින් ඉවර වෙන වචන අපේ ඉංග්‍රීසි ලැන්ග්වේජ් එකේ නැහැ පුතේ අපි ඒ වෙනුවට තමයි මේ y පාවිච්චි කරන්නේ මම මුලදීම කිව්ව මතක නම් මේ y කියන කෙනා ෆොනික්ස් වලදී අපි half vowel එකක් විදියට සලකනවා මොකද මෙයාගේ ඇතුලේ අපිට e sound එකක් දැන් හම්බුණා දැන් අපිට i sound එකක් මෙතන long i sound එකක් හම්බුණා එහෙනම් අපේ rule එක කියනවා i is shy to come at the end i is shy to come at the end therefore toughy y takes its place මේ i කියන කෙනා අගට එන්න ටිකක් ලැජ්ජයිලු. ඒක නිසා y ඇවිල්ලා මෙයාගේ තැන ගන්නවලු. I is shy to come at the end and y takes its place. ඔන්න අපේ rule එක. දැන් phonics sorry dictation ලියනවා නම් shy by my කියලා ආව නම් දැන් shy sky නම් sk sk
I අගට long I sound එකක් එනවා නම් අපි දන්නවා අපි I ලියන්නේ නැහැ why ලියන්නේ කියලා. ඔන්න අපේ රෝල් නම්බර් 2 එක. දැන් sounds අපේ තුන්වෙනි රෝල් එක y as a short vowel sound. Short vowel sound එක පුතේ මම කිව්වා i. e නෙමෙයි i short vowel sound එක අපි short vowel sound එක කියලා පෙන්වන sign එක තමයි මේ තියෙන්නේ. I, short I sound. බලන්න මේක කියනවා usually short I sound come in the middle of a word. වචනයක මැද එහෙම නැත්නම් in the middle of a syllable. In the middle of a syllable. Syllables අපි count කරා මතකද මම කිව්වේ clap කරන්න කියලා. Buy, my, try, shy ඒ වගේ. අපි බලමු. බලන්න මෙතන gym. Gym. I sound එක. මෙතන g අපි දන්න විදිහට මෙයාගේ sound එක g. මෙතන y ඉන්න නිසා මෙයාගේ sound එක j වෙනවා. Soft g and hard g කියන රෝල් එක යටතේ. එතකොට මෙයා j j i j m gym. System. System. මෙතන y ගේ short i sound එකක් ඇහෙන්න බලන්න. System. clap කරලා බලන්න. System. System. Term. There are two syllables there. System. Now here, gym, gym, system. In the middle of a syllable. Symbol, symbol. Again, symbol. Met soft C, hard C. Why in some yaga sound like a swim. Symbol. Apa baan count kana? Symbol, symbol, symbol. Two syllables. Symbol. Mystic, mystic. බලන්න අපව count කරලා syllables කීයක් තියෙනවද කියලා. Mystic, mystic, mystic. Two syllables. ඔන්න අපි y ගේ දැන් තුන්වෙනි sound එකත් ඉගෙන ගත්තා. පළවෙනි එක y as a consonant, දෙවෙනි එක y as a short vowel, ඊළඟ එක y as a sorry දෙවෙනි එක long vowel, y as a short vowel. ඊළඟට අපිට තියෙනවා y as long e. හතරවෙනි sound එක y ගේ හතරවෙනි sound එක පුතේ මෙයා අපිට දෙනවා long e sound එක. Long e sound එක. අපි long sound එක පෙන්වන්නේ e මෙන්න මෙහෙම long e sound එකක්. එතකොට අපි e කියලා ලියනනම් කොහොමද මෙයා sound වෙන්නේ? e e sound එකක් තමයි මෙයාගෙන් අපිට හම්බෙන්නේ. බලමු උදාහරණ මොනවද අපිට වචන ගන්න පුළුවන් බලන්න තේ. funny sunny pony bunny. බලන්න වචන කියවනකොට funny long e sound එකක් එනවා. bunny sunny pony bunny e sound එකක් අපිට අගට ඇහෙන්නේ මොකක්ද? එතන අපිට අන්තිමට ඇහෙනවා long e sound එකක්. මේ මම උඩින් ඉරක් අන් ඉන්නේ long e කියලා පෙන්වන්න. ඒ කියන්නේ මෙයා e sound එක නෙමෙයි e sound එක දෙන්නේ long e sound එකක්. මේකෙදි කියන අපතේ රූල් එක long e sound it usually comes when there are two syllables or in a multisyllabic word. මේක ගොඩක් වෙලාවට එන්නේ වචනයක when there are two syllables or in a multisyllabic word and at the end of the word. syllables දෙකක් නැත්නම් ඊට වඩා වැඩියෙන් තියෙන්නත් ඕනේ. ඒ වචනේ අගට තමයි long e sound එක එන්නේ. දැන් syllables count කරන්න අපි දන්නවනේ. බලන්න funny funny syllables දෙකක් තියෙනවා මේ. funny අගට ඉන්නවා. sunny sunny syllables දෙකක් තියෙනවා අගට long e තියෙනවා. pony pony syllables දෙකක් තියෙනවා අපිට long e sound එක. බලන්න bunny 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 bunny. හරි ඔන්න අපි අද ඉගෙන ගත්තා
Shy, I and Toughy, why can a rule like a ekama? Why get in a four different sounds? Why consonant ekak vidiyata act karanawa? Why long vowel sound ekak vidiyata act karanawa? Why short vowel sound ekak vidiyata act karanawa? Ilangata why long e sound ekak vidiyata act karanawa? ඉතින් අපි ඊළඟ lesson එකේදී තවත් spelling rule එකක් අරගෙන එන්නම් පුතාලා. එතකන් මේක හොඳට study කරලා තව වචන හොයාගෙන syllables count කරන හැටි, dictation ලියන්නේ කොහොමද කියලා හොඳට පුරුදු වෙන්න. I born.